ධර්ම ශ්‍රවනයට සැදී පැහැදී ඉන්නාපු සුපින්වත් ඔබ සවිලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ විකාශය වන දායකත්තු ධර්මදේශනාව අද දවසේදීත් මෙතැන් සිට ආරම්භ කරන්නට අපි සූදානම් සුපින්වත්නී අද දවසේදීම ධර්මානු ශාසනාව පවත්වන්නට අපගේ පුුණ්්‍යවන්ත ධර්ම මන්දිරයට වැඩමවා වදාල ොළඹපහත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධහි කාරී ශාස්ත්‍රපති රාජකිය ප්ඩිත පූජපාද තලල්න්නේේ චන්දකිත්ති ස්වාමින්දරන් වහන්සේ අපිසිියලු දෙනාම එක්ව නමස්කාර පූරකව සාධනාදයක් පවත්වා පිළිගනිමු. සාධහෝ සාධහෝ සාදහෝ. අදදවසේදීමේ ධර්මානු ශාසනාව සඳහා තම සැදහැතිදායකත්වය ලබාදී තිබෙන්නේ. අගලවත්ත සමත මූල මණ්ඩලිය අගලවත්ත ලංකා බැංකුවේ කළමනාකාරතුමන් සහ, මූලටයන දොළහේෙන ෘධීරේකා ගම සහ යටියන ගම්වාසී සැදැහවතුන්ගේ ඒ පුුණ්‍යවන්ත දායකත්වෙන් යුක්තවයි. ඒ මතක් කිරීමත් සමගින් සුපිින්වත්න අපි සියලු දෙනාම ධර්මශ්‍රවනයට පෙරාතුව තිසරණ සහිත පංචශීලය සමාධන්බෙමුඒ වෙනුවෙන් නැවතවරක් සාධනාද පවත්වා නමස්කාරපාඨය, ඒ වරක් සධ්‍යායනා කරමු. සාධහෝ සාධ්හෝ සාධහෝ. අවසරයි ස්වාමින්ද්‍රයෙන් වහන්ස. නමුෝතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්හස්ස, නමෝතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयं तिथं पि धम्मं शरणं गच्छामि द्वितीयं पि धम्मं शरणं गच्छामि द्वितीयं पि संघं शरणं गच्छामि द्वितीयं पि संघं शरणं गच्छामि ततियं पि बुद्धं शरणं गच्छामि ततियं पि बुद्धं शरणं गच्छामि ततियं पि धम्मं शरणं गच्छामि තතියම්පි තම්මන් සරනංගච්ඡා තතියම්පි සංගන් සරනංගච්්ඡාමි තතියම්පි සංගහන් සරනංගච්ඡාමි තිසරණ ගම නංමී සම්පුන්නන් මබන්තේ පානාතිපාතා වේරමනී සික්හපදන් සමාධයාමී මානාතිපාතා වේරමනී සික්හපදන් සමාධයා අධන්නදානාවේරමනී සික් හා පදන් සමාධයාමී අනිනාදාන වේරමනී සිෙක්කාපදන් සමාධයා කාමීසු මිච්චාචාරාවේරමනී සික් හාපදන් සමාධයාමී මේසු මිච්චාචාරාවේරමනී සික්හපදන් සමාධයා මුසාවාධාවේරමනී සික් හා පදන් සමාධයාමී සබාදක් වේරමනී සක්පදන් සමාිය සුරාමීරය මජ්්‍ය පමාදටහනවේරමණී සික. හාපදන් <padang> සමාධයාමී ී මච්ච පමාදටානාාවේරමනී සිකාපදන්මා තිසරණීන සද්ධන් පංචස ලං දම්මන් සාධකන් සුරක්කිහි තංකත්වා අප පමාදේන සම්පාදේත සමන්තාචක වාලිසු අත්‍රාගච්ජන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් ධම්මහවන කාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා නමුතස්සෙ භගවෙතු අරහතු සම්ම සම්බුද්ධස්සේ නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ස්රූපං භික්හවේ අනත්තා රු පංචහිදං භික්හවේ අත් තා අභවිස්නයිදංරූපන් ආබාධාය සංවත්තේයාතිී ශ්‍රද්ධාවන්ත පින්වත්නේ දැන් හැම දෙනාම සූදානම් වෙන්නේ ධර්මශ්‍ය වනය කරන්න. අද මේ උතුම් ධරම දේශනාවේ දායකාත්වය ගෙන කටයුතු කරන්නේ. අගලවත්ත සමහ මූල මණ්ඩලය, අගලවත්ත ලංකා බැංකුවේ කළමනාකාරතුමා සහ, මුලටයන දොලහේන රිදිරේකා ගම්ම සහ යටටියන කියන ගම්වල ගම්වාසී සැදැහැවතුන් ඒකරාශී වෙලා. ඉතාම උතුම් අරමුණක් ප්‍රධාන අරමුණ හැටියට තබාගෙන. දායකත්වේ ලබා දුන් සහ ධර්මශ්‍රවනය කරනු ලබන සියලූම පින්වතුන්ට උතුන් වූ ධර්මාවබෝධය පහළවීම තුළින් සදාකාලික සැප ඇති අමා මහා නිවන්සුව ලැබේවා කියන උදාර පැතුම ප්‍රධාන අරමුණ කරගෙන තමයි. මේ පින්නතුන් මේ පින්හම කරන්න. ගොඩාක් තැන්වලදී. ප්‍රධාන විය යුතු අටමුණ කියවෙන්නේ අන්තිමටමයි. ලෞකික වශයෙන් ඉඩුකර ග්ඩ ඕනේ ඔක්කොම පාර්ථනා ෂ් කරල්ලා ඉඩක් ලැබුණොත් ොන්ොහේ නිවනත් ලබේවාකි ලඟට ලියල ධර්මති. එහෙම නැතුව මේ ඇතු මුක්්‍ය අරමුණ හැටියට ප්‍රධාන අරමුණ හැටියට නිවන්සුව සලසාගැනීමට මේ ධර්මදේශනාව ධර්මාවබෝධ පහළ කර ගැනීමට උපකාරයක් වේවා කියන හැඟීමෙන් තමයි මේ දායකත්වයගෙන කටයුතු කරන්න. අද ධර්ම දේශනාව සඳහා මා පින්වතුන්ට කියල දෙන්න බලාපොරොත්තු වන්නේ අපේ ශාන්තිනායක අමාමයනී බුදුපාණන් වහන්සේගේ දෙවන ධර්ම දේශනා. ඒකට පොතේ දීල තියෙන නම පංචවක්ගේ සූත්‍රයේ. හැබැයි ඔය හැමෝම වගේ අහල පුරු පුරුදු නම මකද බුදු හාන්දරග දෙවැනි ධර්ම දේශනා අනත්්‍ය ලක්හන සූත්‍ර දේශනම්. එතකොට තවත් ඉදිහකින් කියනව නම්. මේ ලෝකයේ පළවිනි වතාවට රහතන් වහන්සේලා පහළ කළ සූත්‍රය. අනත්්‍ය ලක්කන සූත්‍රය කියන. ඇතු දන්නවා ධම්ම චක්කා පවතන සූත්‍රයේ තමයි පලවෙනි දේශනා. ධම්ම චක්කා පවතන සූත්‍රය අහලා මේ ලෝකයේ මනුස්්‍යයෝ පරහත්තුන් නෑ. එක්නයි එක මනුෂ්‍යයයි මාර්ග පලයක් ලබාගත කෝඩන් ්‍යතා පපසතුම විතර ඒත් සෝවන් වුනාා. හැබැයි. මේ අනත්තලක්ඛන සූත්‍ර දේශනා අවශ්‍රවනය කල්ලා තමයි පස්වතාපසයින්ම අර්හත්භාවය ලබාගත්. එනිසා ධම්ම චක්කප පවත්තන සූත්‍රය සයින්ම වගේම අපේ බෞද්ධයන්ට ඉතාම වැදගත් විය යුතු සහ අවබෝධ කරගැනීමට උත්සාහ කළ යුතු සූත්‍රයක් තමයි, අනත්තලක්කන සූත්‍රය කලිකය. අනත්ත ස්වභාවේ ලක්ෂණ විස්තර කරන සූත්‍රය අනත්ත ලක් කන. මේ සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ කන්ද කියන සංයුක්තය. මෙ සූත්‍රය බුදුහාමුදුරු දේශනා කළේ බරනැස ඉසිපතනාරාමි මිගදායේද. ඉින්න තුන් අහල ඇති පුරාණ ඉන්දියාවේ තිබිල තියනවා ගංගා දෙකක්.ඒ ගංගා දෙකේ නම වරුණ සහ අසී. වර සහ අසී කියන ගංගා දෙකට මැදි වෙලා නගරයක් හදල තිබිෙනවා. ඒ නගරේ තමයි වාරාණසි භාරාණසී කියලා සිංහලෙන් බරනැස්නුවර කර කියන. එතුවට බුදුරජාණන් වහන්සේට දැන් මේ සිද්ධාර්ථ තාපසතුමා බුදුවෙයි බුදුවේ කියල බලාගෙන ලොකු බලාපොරොත්තු ඇතිව. සිද්ධාර්ථ මහභෝසතාාණන් වහන්සේ දුෂ්කරක්‍රියා කරපු සමේ උපස්ථාන කරපු, පස් වග තාපසයන්. අපේ මහභෝසතාාණන් වහන්සේ දුෂ්කරක්‍රියාව අතහැරල දැම්මට පස්සේ. මෙයානං ආපහු බුදවෙන්නේ නෑ කියල එපාවෙල. තරහවෙලා, බද්ගයා ශිර්ෂීන්දලා ඔය දුර්ගයේශලී කඳු වැටියේ සව්ව ඉඳලා එපාවෙලා දුරින්දුරටම ඇතට ඇතට ඇවිදිගෙන ගෙහිල්ලා නැවතිලා හිටපු තැන තමයි බරණැස්නුවර. ඉස්සි පතන කියන ऋෂිවරු පතනය වෙන තැන. එතන මුවන්ට අභේධානයදීපු තැනක් මිගදාය කෙලිකැන එකයි. මෙන්න මේ තැන ඉන් දෙද්දී බුදු හාමුදුරු සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා මීට අවුරුදු දෙදා සයසිය එකකට කලින්. ඇසල පුර පසලොස්වක පූයේ දවසකද බරණැස ඉසිපතනාරාමේ මිගදායේ ධර්මරාජික ස්තූපය නටමුන්තියන අද ඒ නටමුන්තියන ස්ථානයේද. තමයි ප්‍රථම ධර්මදේශනාව සිද්ධ කළේ. ප්‍රථර්ම ධර්මදේශනාව සිද්ධ කරලා එම පස් වගත ආපසයන් එම ශ්‍රාවකයන්ගේ සිත තුළ බුදුරජාණන් වහන්සේ ජනිත කරවන්නට සමත්තුනා ඉතාම වැදගත් කුසල ඉන්ද්‍රයා ඉන්ද්‍රිය ධර්මයක් මකදදේ. ඒ තමයි ශ්‍රද්ධාව ගොඩාකයගේ හිතේ පහල වෙන්නේ නැති එකක්. බුදු ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය ධර්මය පිහිටන්නේ නැති කෙනාට නිවන්දක් ඉන්න බෑ. නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් නැති කෙනා බුදු හාමුදුරන්ගේ සර්වඥ්‍ය තාඥානය පිළිගන්නන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ සරුවක් ඥයි කියල පෙළිගන්න නැති කෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය යාල විමුක්තිය සලසගන්න පුළුවන් ඇහෙළ විශ්වාස කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශ්වාස කරන්නේ නැති කෙන ඒ ධර්මමාර්ගය යන්නේ නෑ. ධර්මමාර්ග යන්නේ නැතියක් කෙනට නිවන්දකින්න පෑ. එහ නං. නිවන් දැකීමට නම් නිවන ප්‍ර්‍යක්ෂ කර ගැනීමට නම්, කාටහරි අවශ්‍ය එයා තුළ ඉස්සෙල්ලාම ගොඩනගාගත යුතු ප්‍රධාන මින්න්ද්‍රී ධර්මයක් තමයි මකද්ද ශ්‍රද්ධාව. ඉස්්‍රද්ධාව දියුණු කර ගැනීමට නං බුද්ධදම්ම සංගහ කියන තෙරුවන්ගේ ගුණ හොඳට කියවන්න්ඩෝ. හොඳට තෙරුවන් ගුණ දැනගණ්ඩෝන්. එහෙම ගුණ දැනගන්න දැනගන්න තමයි තෙරුවන්ට ලැදිවන්නේ. ප්‍රසාදය ඇතිවෙන්නේ ගෞරවය ඇතිවන්නේ. ඒ ලැදියාව ගෞරවය විශ්වාසය ඇතිවෙන තරමට තමයි නිවන් මගෙහි ගමන් කරන්නට උනන්දුව ඇතිවෙන. ඉතින් පස් වගතාපසයන්ට පළවෙනි ධර්ම දේශනාවිදි ඒ ස්‍රද්ධාව ජනිත වුණා. ඊට පස්සෙ ඒ සද්ධාව ඇතිවුණ හින්දනේ දෙවනිවතාවත් බණහන්නගී නේද. ැරිරලාකත් පලවිවත දධාවවතු වනේ නැත්තන් අපව නහන නෑන ඒ බන ඇති අපිට ඔුන්නෑ ඔය බණකිලිල් මගහැල අනව එහෙම නොයා දෙවනි දවසි බණහන්න ගියෙක් නිසා. එතකොට ඔන්න බුදුහාමුදුරු පලවිනි දවසි ධර්ම දේශනා කළ විවේකයී දලා දෙවනි දවසි ඔය පුරාවිද්‍යාගඥයන්ගේ මතයක් තියෙනවා ධම්මික ස්ථූපය කිය ස්ථානයේද තමයි. බුදුහා මුදුරු ඒ ස්තූපය පිහිටාතිය නිස්ථානයේදී දෙවනි ධර්ම දේශනාව වන අනත්තලක්න සූත්‍රය පස් වග තවසන් උදෙසා දේශනා කළේ කියලා. පස් වග තවසන් උදෙසා දේශනා කරපු නිසා පොේ ත්‍රිපිට පොතේ මේ පොත පංච වගගිය කියන නමින් හඳුන් වල තිය. බදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට කාරණ පහක තියන ත්‍රලක්ෂණය දකින හැටි මතක් කල්ල දුන්නා ඒකාරණ පහ තමයි පංචස්කන්ධය මනද පංචස්කන්දය රූප වේදනා සංඥා සංකාර වි්ඥා ඔන්න ගොඩවල් පා අපි ගොඩුවල් පහ පිළිබඳව කෙටියෙන් ඡායාමාත්‍රව හඳුනා ගමු රූපය කියල කියන්නේ මොකදද රූපය කියල කියන්නේ සතර මහාධාතුූන්ගේ සංයුතියෙන් යුක්ත ආහාර නිසා හටගත්ත ශීත උෂ්ණආදිය නිසා විකෘතිතාවයට පත්වෙන ද එතකොට අපි හැම දෙනාටම මේ අපේ ශරීර කියල කියන්නේ කය කියල කියන ඔ ඔොය ඒවාගේකාම් එතකොට සරලොව මතකතියාගත්තොත් රූපය කියල කියන්නේ ශීතූෂ්නාදී නිසා විකෘති වෙන දේ. රූපස් කන්ද කියල වචනය අත ස්කන්ද කියන වචන තේරුමකක්ද ස්කන්ද කියල කියන ගොඩ නේද දැ අල්සායන්න අයිං කල්ල නිකන් කන්ද කියල කිවත් ගොඩ පස් ගොඩටත් කියන්නේ කන්ද කියලා ඒවාගේ. රූපස්කන්ද කියල කියන්නේ එතකොට මකදද රූප සමූහයක එකතුවා. පුංචි පුංචි රූප කලාප සමූහයක එකතුවකට නමයි රූපස්කන්දය කියන. එතුර මේ රූපස් කන්දය හෙවත් මේ රූපය බුදුරජාණන් වහන්සේ උපමාවකට දක්කලතිය. උපමාවකින් දක්කලතිය මකද උපමාව පන පෙන්ණ්ඩුපමං රූප, මේ රූපය කියන්නේ පෙන පිඩක් වගේකේ. පෙනපිඩේ තියෙන පෙනබිඳ. පෙන්න බුබුලු ලොකුයිද පුංචීද. පුංචි පෙනිඩේ තිය පෙන බු පුචි. පුංචි ංචි පෙන බිබුලු සමූහය එකකතු කරතාවයි පෙන්න පිඩ කියලකය. එොර ඒක තියන විශේෂත්වයක් මකද විශේෂත්වය. මේ පෙන බුබුලු පෙන පිඩේ තියන පෙමණ බිදුු. නිතරම බිඳේනවා හටගන්නවා බිදේහ නිතරම වෙනස් වෙලාය. අන්න ඒවාගේ නිතරම වෙනස් වෙලා යන පුංචි පුංචි රූප කලාප සමූහයක එකතුවකට තමයි රූපස්කන්දය කියලක දැනට සරලො එහම මතකතියාග. දෙක වේදනා කියීන වචනතේරුම කදද විඳීම කියන එකයි. වේදනාව බුදුරජාණන් වහන්සේ උපමා කරනවා දියබුබුලකට වේදනා බුබ්බු ලූපමා මෙ උපමාටික මතකතියන් පස්සෙ යනවා වේදනා බුබ්බු ලූපමා එතකොට දිය බුගුල මනවගේද දියබුබුල ෂණිකව හටගන්නවා ෂනිකව නැතිවලා ගොඩක් කල් පවතිනි කන්න විදිය බුබලකින් තනි දිය බුල එක එක්මටගෙන ප ඇතිමවා. වේදනාව කිය වින්දනය කියන එකක් මාරුවනවා නිතරම වෙනස් වෙන. හට ගන්නෝ පවතිනෝ වාරුවනෝ. එතකොට එහෙම නිතරම වෙනසට ලක්වෙන වේදනාවර්ගකීයක් තිනවා තුනයි. මනවාද සුකවේදනා දුකවේදනා උපෙක්කා වේදනා කියලා. එතකොට ඔන්න වේදනාව කියන්නේකට. ඊළඟට ස සං්ඥා කියල කියන්නේ හඳුනා ගැනීම. මොද හඳුන ගන්නේ අර අරමුණු හඳුනාගැනීමට තමයි සංඥාව කියන්න. සංඥාාවපමා කල්ල තියෙන මොකටද මිරිංගුවකට. මරීචීකූප මා සඥා මිරිංගුවකට වගේ. තැන් වියලි කාලෙට දුරපාරග තාරපාරගහෙම යනකොට කෙලින් තියන පේනවා දුර මොනොවාගේද. වහිනෝ වගේ වතුර එකතු වෙලා තියෙනවාගේ පේනවා. අනගට තම මිරිංගුව කියලා කිය. ලැස්ස වගේ වතුර එකතු වෙලා තියන වගේ පෙනුනට ඇත්තට මේ සැබෑවක් නෙවෙයි. අන්න ඒවාගේ තමයි බුදුහාදුරු මතක්කරන මේ සං්ඥාවල් කියනේවා. ඇහෙන් කණෙෙන් නාසිං දිවිං ශරීරෙන් අපි යම් යම් දීවල් හඳුනා ගත්තත් මනසින් හඳුනා ගත්තත් හඳුනාගන්න පෙනෙන්න තියෙන දේ එලෙසින්ම පවතින්නේ නෑ. ඒ නිසා තමයි ඒක මිරිින් ගෝකට උපමා කරල තියෙන. ඊළඟට සංස්කාර කියලකයන්නේ කර්ම රැස්කිරීම නැත්තන් චේතනා සකස්කිරීම. ඒක උපමාවට අරගෙන තියෙන්නේ මකක්ද ඔව සංකාරා කදලූපමා කෙහෙල් කඳකට. දැන් කෙහෙල් කඳේ හරය අරටුව හොයන්න කවරු හරි කෙනෙක් පෙළඹෙනවා. අරටුව හොයාගෙන කෙහිෙල් කඳක් පතුරු ගහන්න ගහන්න එයට අරුටු ලැබේද ලැබෙන නෑ. අන්න ඒවාගේ මේ සංස්කාර එහමන තමි කර්ම රැස්කිරීම කියල කියන්නේ. නැවත නැවත භවය තහවුරුවන විදිහට කර්ම රැස් කරනවා කියල කියන්නේ හර සුන් ක්‍රියාව. නිෂ්ප්‍රයෝජන ක්‍රියාව. වැඩකට නැති වෙටක්. ඒක නිසා තමයි කෙල්ද. පොතුගලවනො වගේ කෙල් කඳකට උපමා කල්ල තිය. ඊළඟට පස්වෙනික ්ාය. වි්ඥානය ගැන අරමුණු දැනගැනීම ආරම්ම නං විජානාතීති විඤ්ඥාණං කියැන එකයි. ද විஞ්ඥානයේ බුදු හාමුදුර උපමා කළේ මොනවගේකටද මායාකාරයක මායාවිනෝ විඤ්ඥානා. මායූපමං විා, විඤ්ඥානය කියන්නේ මායාාවක් වගේ. ි වැහැමතිස්සේම මුලාකරන රවටන වෙනතකට යොමු කරන කෙනෙක් තමයි මායාකාරය කියල කියන්නේ මජික්කාරයොත්ත එහවන නේද මජික් පෙන්න්න නොවා කියල එක එක පැත්තකට අරමුණ හිත යොමු කල්ලිවරල එසැනිින්ෂණයෙන් වෙනත්්‍යයක් කරලිවර වෙලා පුදුම හිතෙන විදියටට අපි මුලා කරන විදියට එද දකින්න ලබත් සලස්වන එක තම මැජික් එක අන්න ඒවාගේ තමයි මේ මායාකාරයාගෙත් ස්වභාවය ඒවාගේ තමයි විඤ්ඥානයක්. අපි දකින කියනදේ සමහර වෙලාවට ඇත්තම නෙවෙයි. ඉතිං බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අපින් වන්නේ. මෙන්න මේ කියන රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන ගොඩවල් පහදිහා බලන්න ඕන ආකාර තුන. ඒ ආකාරතුනට කියනවා ත්‍රිලක්ෂණය කියලා. මොනෝත්‍රලක්ෂණය අනිත්‍ය දුක්හ අනත්ත. දු මේ කාරණා පහේම ඉතරිලක්ෂණ තියනෝද නැද්ද. තියන මේ කාරණා පහේම තියනෝ. අනිත්‍ය කියන වචන තේරුමමකදද නිත්‍ය නෑ කියනකයි. වෙනස් වෙලා යනෝ කියනකයි. තවත් වෝජනයක් තියනෝ ඇතු අහල ඇති ඉච්චා කියලා නේද. ඉච්චා කියනමොකද ච්ා භංගත්වය කිය හමතිෙන වචන ඉච්චා ඉච්චතිගල කියන කැමැත්ත කියල කියන එක එතකොට මෙතන අනිත්‍ය කියල කියන්නේ නිත්‍ය නෑ කියන එකයි. එතොර ස්තිරව පවතින්නේ නෑ කියන එකයි. රූපවේදනා සංඥා සංහාර විඤ්ඥාන කියන ගොඩවල් පහ ස්තිරව පවතින්නේ නෑ වෙනස් වල න අනිත්‍යය එතවට ඒ අනිත්‍ය දේට කවුරු හරි කෙනෙක් ඉච්චවුුණොත් ඒ ගැනෙම කදද. වෙනස් වෙලා යන දෙයක් තියෙනවනම් ඒ වෙනස් වෙලා යන දේට කැමති වනොත්. වෙනස් වෙලා යන දේට කැමති වුනොත්. ගැන වෙනස් වෙලා යනවට නෙවෙේ කැමති. එහෙම ස්වභාවෙන් යුක්තව තියන දට කැමති වුනොත්. දැං උදාරණකට ගත්තොත් උදේට පිපෙන මලක් තියන. හවසට පරවෙන. දැම් පිපිල තියන්න මල්ලට කැමති වුුණොක්. හවසට මොකද වෙන්නේ. මල පරවෙනට එතකොට දුකයි. එතකොට වෙනස් වුනහින්දද දුක ඇති වුණේ වෙනස් වන සුළු මලෙහි කැමැත්තක් ඇති කරගෙන, ඒ වෙනස අක මැතිවුණු නිසාද දුකඇතුව. වෙනසට අක මැත්ත වුණු නිසා. නේද? මලී ස්වභාවය කොහොමත් පිපිල් පරවෙල නේ. ඒක මලටාවේ නික දෙයක්. දොට සංස්කාරවල ස්වභාවයම කත්. හට ගන්න වනම් සීලු සංස්කාර ධර්ම නිත්‍යයයිද නිතයි. අනිත් කොම ාලික කියය සලු සංකකාර ධර්ම නිතේ? සබ්බේ සංගාරා නිච්චා සීලු සංස්ගාරා අනිත්‍යයි ඉතින් යමක් අනිත්‍යනන් ඒක කැමැති වුුණත් අකමැතිවුනත් වලක්ගන්න පුළුවන්කමක් නෑ වෙනස් වෙල යනවා එතකොට ඒ අනිත්‍යදී තුළ දුක ඇතිවෙන්නේ කොහොමද ඒ වෙනස් වෙලා යන දේවල් නොවෙනස්ව පවත්වාගන්නට කැමැත්තක් ඇතිකර ගත්තුත් ඉච්චතාවක් ඇතිකර ගත්තුත් වෙනස් වෙලා යන දේවල් නොවෙනස්ව පවත්වාගන්නට කැමැත්තක් ඇති කර ගත්තොත්. අන්න ඒ කැමැත්ත මත ඇ ඒ කැමැත් තියද්දිත් වෙනසක් වුනොත් එතන තියෙනෙ දුකා. ඒ දුකට කියනවා යම්පි්චන්න ලබති තම්පි දුක්කා. යමක්ද කැමති වුණේ කැමති වන දේ නො ලැබුණා මොදේන දුකයි. නේදේ? දන් අපි ඉපදිච්චාපි කැමති මොකටද. ඉපදිච්චාපි කැමති වයසට නොයා ඉන්න. කමති දක මැතිද.කංකැමති නෑ වගෙනඉන්න හරිට. සාමාන්‍ය මිනිසුනම් වන්නන් දන්නතාලට ඉපදිනය කැමති වයසට නොයායින්. එක තම මිනිසුන් සාමාන්‍ය පොදු කැමැත්ත. ඔහෝම ඔය වයසට නොයා ඉන්න කැමැත්ෙන් ඉන්න කෙනෙකුට වැරිවිරාකත් වයසර යන්න වුණනොත්මක දෙන්න. දුකයි. එතකට යා කැමැත්තිදේ නොලැබුණ නිසා තමයි ඇටේ දුක්. ඉපදුනානන් ඉතින් මේවට මුහුණ දෙන්න වෙනවා කියල හිතහදාගෙනඉන්න වෙලා වයසට ගියොත්මක දෙදන්න. දුකක් නේද. වයසට න්න යනකොට ඇස්පේන්න ඇතිවෙනවා කංගහෙඩි නැතිවෙනවා. අත්පාවාරු නැතිව වෙන කියල කල්ලඇතුව හිතල දයාගෙන හිටියන? ඒ වෙනස වෙනකොට යාට අමුතුුවෙන් දුගක් ඇතිවෙන්නේ නෑ කායික පීඩාවල් ඇති වෙනවා ඇත්තයි කයට වේදනාවක් දැනෙන බව ඇත්තයි. හැබැයි ඒ වේදනාව පදනම් කරගෙන එයා මනසිං පීඩා විදින පුද්ගලෙක් බවට පත්වෙන්නේ නෑ. අන්න දියුණු මානසිකත් විස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. මේ රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥානකන සියල් අනිත්‍යයි.ඒ අනිත්‍ය වූ වෙනස් වෙන සුළු වූ දේවල්වල බැඳුනොත් එතන තියෙන්නේ දුකයි කියල කල්පනා කරන්නකි. අනත්තලක්කන සූත්‍රයේ දදි බුදු හාමුදුරෝදේශනා කරන්න උත්සා කරන්නේ මේ කියන කාරණ පහේතියන අනාත්ම ස්වභාවයයි. අනත්්‍ය ස්වභාවයයි. අනත්ත කියන වචනයට අපිට ගොඩා තැන්වලදී දකින්න තිය නිර්වචනයෙම නැත්තං මේ. පරිවර්තන කරලා තියන සිංහල වචනය ඇත්තටම සිංහල වචනයන් නෙවේ. අනත්ත කියන පරිවර්තනයට දීපු වචනය ඇත්තටම බැලුවොත් ඒ නියම සිංහල වචනය නෙේ කදව ඇත්තු හල තියන වචනය. අනත්්‍යගේන වචනයට දීල තියන සිංහල වචන අත් කිය නනාත්ම කියල ගැන සංස්කෘති වචනයයක් හරට බැලූ එක සංස්කෘතිෙන් සිංහලට බිධාප වචනයක් තත්සම වචනයක් විදිහට එහම ඇතන් අත්්භාවි තියෙන. එතකොට අනාත්ම කියලා කියපු ගමම් අපිට සැරේටම මතක්ගනම කද. ආත්ම සංකල්පයක් නේද. භවයෙන් භවය යන නොවෙනස්වන සදාාතනික පැවැත්මකින් යුක්ත ආත්ම සංකල්පයක්ත්මම මෙතින්ටෙන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර අනත්තලක්කට සූත්‍රයේදී පැහැදිලිව පෙන්නන්න හදන්නේ එහෙම අනාක්්‍ය සංකල්පය නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මෙතනදී පෙන්නන්න හදන්නේ මේ කියන ගොඩවල් පහ, අමන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න බෑ කියන තත්ත්වය වටහාදීමටයි. එතකොට බුදුහාමුදුරු මතක් කරනවා. රූපන් භික්හවේ අනත්තා මහනෙන රූපය අනත් අයි කියනෙකට ඔන්න පිීට පසේ නිර්වචනයක් දෙඩ ම කතනත්තයි කියල කියන්නේ. අනත්තයි කියල කියන්නේ. තමන්ට අවශ්‍යවිදියට පාලනය කරන්න බෑ කියනෙ එකයි. තමා වසඟයෙහි පවතින්නේ නෑ කියනෙ එකයි අනත්ත කියලකයන්. රූපංචහිදම් භික්හවේ අත්තා අභවිස්ස, නයිදං රූපං ආබාධාය සංවත්තය. බුදුහාමුර මතක් කරන ස්වාමින් වහන්සලාට මහනෙන බැරිවෙලාවත්. මේ රූපය අත්තා අභවිස්ස එක ඇන්නමකදද. ආත්මයි කෙ ඇන්නමකද ද. තමන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න පුළුවන්නං මකද වෙන්නේ. නයිදං රූපං ආබාධාය සංවත්තෙයිය. මේ රූපය ආබාධ පිණිස, විකෘතිවීම පිණිස, වෙනස්වීම පිණිස, දුර්ුවලවීම පීඩාකාරී දුක් ඇතිවෙන පි දැන් ආබාදය කියල කියන්නේ දුක් සහිත එකක්න. ආබාධය පිණිස පවතින්නේ නෑ කියල කියන්නේ දුක පිණිස පවතින්නේ නෑ කියන එක එතුවට පින්වත්න දැන් හොඳයට කල්පනා කරල බලන්න. අපි අපේ ඇයි සිතා සිටිින් අල්ලාගෙන එන්න මේ රූපය. අපිට ඕන විදියට පාලනය කරන්න පුළුවන්ද පුළුවන්ද බෑ පුළුවන්කම තිබ්බ නං මෙතන ඉන්න කවුරුත් අයසර යන්න නද දැඟ ඔයි මොක්කත් කරගන්න න්න ති නිසා ඔහ බලාගැෙන නොමිසක්. බැරි වෙලාවත් මේ රූපය අපට අවශ්‍ය විදියට අපේ වසගේ පවත්වාගන්න පුළුවන්කම තිබ්බනං අපි මේ එහෙම වෙනස් වෙන්න දෙන්නේ නේද. එතකොට මේ රූපය වෙනස් වුනේ මොකක් නිසාද. හොඳට කල්පනා කරල බැලුවෝත් මේ රූපය වෙනස් වෙලා තියෙන්නේ. අපිට පාලනය කරගන්න බැරි නිසා. රූපය කියන එකට ආවේනික ස්වභාවයක් තියනවා. ම කද වේනික ස්වභාවය රූපය එන්න එන්නම විකෘති ස්වරූපයට පත්වනවා. වෙනස් වෙනෝ. හැබැයි එහෙම වෙනස් උන්නත් බැරි වෙලාකත් අපිට මේක වෙනස් ො. නොකර තබාගැනීමේ හැකියාවත් තිබ්බ නං නේද? එහෙම වෙනස් වෙන්න දෙයිද. එහෙම වෙනස්වෙන්න දෙන්නේ? එතකොට තමන්ට ඕන විදිහට පාලනය කරගන්න බැරුව වෙනස් වෙලා යන දෙයක් මගේය කියල අල්ලගැනීම හොඳයිද. දන නේද? ම නිතර බණ කියනකට ඇත්ව හල ඇති කියලත් තියෙනවා. තැන් ඔන්න කවරහරි පුංචි දර්ුවක ොනෑ හරිකකරුයි දඟ කරන්න හොඳට තැන්පත්ව ඉන්නවනම් අම්මල තාතල හරි සතුටේ වගේ දරෝ ගැන කතා කර. අනිත්තයටත් පෙන්න්න ලගේෙන අරඉන්න මගේ පුතා මගේ දුව හරි මොහොදයි මං කියන තාලිටම ඉන්නවා ඔය විදිර කියන. කවර හරි ලාම මේේ දඟ යින දඩබ රයිනන් කියනේ යහන්න නැත්නන් කරදරයින්නම් තවන්ටත් ැජ් විදිරඉන්නවා සමාර අම්මලම කියනවා මේ කනම් මගේ එකෙක් නෙවී කියලා. නේද. ඇත්තැ වෙන්න පුළුවන් කතාාව. හරියට කියනව නම් කියන්න මේ කා මගේ එකෙක් නෙව කියලා නෙවෙයි. මේ මගේ එකක් නෙවෙේ කියලා. මකද මේ කියන්නේ. මේ රූපය. නේද. අනුන්ගේ රූප පැත්තකින්තියමු. මේ තමන්ගේ යයි ආදරයෙන් රැකබලාගන්න පෝෂණය කරන මේ රූපය, අපේ නෙවෙයි ද. අපේ අපි ඕනු විදිට පාලනි කරන්න පුළුවන්ට ද. අපේ නම් අපි ඕන විදිට පාලි කරන්න පුළුවන් එටවන. එත අපිට පාලනි කරගන්න බැරි මේක අපේ නොවන නිසා. එතුට එහෙම අපේ නොවන දෙයක් මගේ යි අල්ලාගෙන ඉන්න වෙලා වෙද. ඒක මගේ ග්‍රහණයෙන් මිදුනොත් මට ඕන විදිහයට පාලනය කරගන්න බැරිවුනොත් මකද වෙන්නේ. දුකයි. එතකොට ඒ දුකට වග කියන්නට ඕන කවුද. තමන් වෙන කවුරුත් නෙවෙේ එතකොට මේ රූපය එහෙනම් මගේ කියල අල්ලගන්න සුදුසුව එකක් නෙවෙයි. එතකොට මේ රූපය නිසා මට පීඩා වකෙනන්න තත්. කු හරි පිඩාවක් කියෙනවා නැ. රූපය තුළ ම ඉන්නවා කියල හිතන්න පුළුවන් කමක් නෑ. මම ඉන්නවානම් එහම පීඩාකාරී ත්යකට මාව පත් කරගන්න නයි. නේද. එතකොට ඒන්න දැන දැනත් පීඩාකාරී වෙනවා කියල කෙනෙ තුළ මම කියල කෙනෙක් නෑ. එතකට මේ රූපය මගේනෙවෙයි මම නොවෙයි මේ රූපය මට අවශ්‍ය විදියට පාලනය කළ හැක්කක් නොවයි කියලා අවබදධ වේ. ඒට පාලියෙන් කියනවා. නීතං මම නීසුහ මස්මි නමී සුවත්තා. නීතං මම මේ මගේ නෙවෙයි. නීසුවහන් අස්මි මේ තුළ මම කියල කෙනෙක් නේ. නසු මේ අත්තා මේක මටවන විදිහට පාලනය කළ හැකි දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇැතිවෙන. අන්නෙහිෙම අවබෝධයක් ඇති වනාම. මේක මගේ නොවෙයි කියලා අවබෝධ වනොත්. නුවන තියන කෙනා. මොකද කරන්නේ. තමන්ගේ නොවන දේවල් අල්ලනවද අල්ලන්න යන්නේ. තමන්ගේ නොවන දේවල් අල්ලන්න යන්නේ නෑ. තමන්ගේ නොවන දේවල් තමන්ගේයයි අල්ලා ගැනීම හොඳ වැඩත් ද නරක වැඩත්. නරක වැඩ. හමන්ගේ නොවන දේවල් තමන්ගේ යැයි අල්ලා ගැනීමට කියන්නේ හැමෝටම තේරෙන බාසාාවෙන් කියනවන මොනෝකරනවා කියලද. තමන්ගේ නොවන දේවල් තමන්ගේ යැයි අල්ලා ගැනීමට කියන්නේ. හොරකං කරනවා කියලා. නේද? හොරකං කරනවා කියලා. එතකොට අපි හැමෝම මෙතන බෝම සංසුන්ව හහිටියට හොදම හොඳ හොරු. බනගන මාතෙම බනහනෝ ඇතුොත් හෙමයි අයිතිහාසික හොරකමක් කල්ලති මකක්ද හොරකම්. අපිට අයිති නොවන රූපයක් අපේ ඇයි අල්ලා ගැනීම. නේද ඒක තමයි හොරකම්. හොරකං කලාම සාමාන්‍යෙන් දඩුවන් ලැබෙනෝද නැද්ද. නීති ක්‍රියාත්මක වන රටකනම් දඩුවන් ලැබෙනෝ? සමාර්තැංගල ොකංකලාම තෑගි ලබෙන අවස්ථාක් තියෙනවා. කෙසේ වෙතත් හොරකංකලාම දඩුවම් ලැබෙනවා. අපේ නොවන රූපයක් හොරකංකරගත් අපිට ලැබිච්ච දඩුවමක් තියෙනවා. මකදද දඩුවම ජාති කියන දඩුවම්.ඉපදුණේ කොහොමද හොරකංකරගත්ත නම් ඒකත් එක්ක මේ යන්නගල් ඔන්න රූපත් ලැබුණු නේද? වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන ගොඩුවල් පහ අපේ නොවෙයි. නමුත් ඒවා අපේ ඇයි අල්ලාගෙන එක හොරකංකරලා ඒක බැඳුන නිසා ඒ ගොඩවල් හතරත්ලවෙ. එතරට රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන ගොඩුවල් පහ යම් තැනක පහලවෙනව නං ඒ පහලවීමට කියනවා මකක් කියලද. ජාති කියල. ජාතිගය නිපදීම. දුකයිද සැපයිද. දුකයි. දරේ දුක ලැබුණේ මොකක් නිසා. අන්න අරකරපු හොරකම නිසා. දැන් හරි හොරකංකරාව දඩුවම ලැබුණා. නද. තමන්ට අයිතිවෙන්නේ නැති තමන්ට අයිති නොවන ගොඩවල් පහක් හොරකංකරගත්ත නිසා ඔන්න ජාතිනමති ජාතිනමති දඩුවම ලැබුණා. ඒළඟට ජාරා, ව්‍යාදි, මරණ, සූක, පරිදිව, දුක්කදෝමනා සුපායාසිගන මි දඩුවුල් ලැබුණා. දැන් ඔය දඩුවන් නවතින්නේ කවදද ඔය දඩුවන් වලින් මිදන්න පුළුවන්කම තියෙන්නේ ඔය ගොඩවල් පහ අතහරින දවසටයි. ඒ ගොඩවල් පහ අතහරින්න නං. තේරුම් ගත යුතු ප්‍රධානමකාරය වන්නේ කුමක්ද මේ ගොඩවල් පහ මට අයිති නෑ කියලයි. මට අයිති නෑ කියලා කියන. ඒ තත්වය වටහාගන්න නං මටවන විදිට මේව පාලනය කරන්න බෑ කියන එක වැටහෙන්ටවා. අනත්තතාවේ වැටහෙන්න්න ඕන. අනත්තතාවේ මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියන්න අනත්්‍යතාවේ වැටහෙන්න නම් අනිච්චතාව වැටහෙන්ටෝ. වෙනස් වෙලා යනැහැටි පැහැදිලියෝ තේරුම් ගඩුවෝ. දොට කවුරු හරි කෙනෙක් රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන ගොඩවල් පහ අනිත්‍යයි දුකයි අනත්තයි කියල දකිනවනම් ඒ දැක්මම එයායට උපකාර වෙනවා මේ ගොඩවල් පහ මම නොවෙයි මගේ නොවෙයි මට අවශ්‍ය විදිට පාලනය කළ හැක් නොවෙයි කියල වටහාගන්න. එහෙම වටහාගන්න අවශ්‍ය වෙන විදියට බුදු හාමුදුර අපිට මඟ පෙන්වා. පස් වග තාපසයන්ට මේ රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන ගොඩවල් පහම අනු පිළිවලින් එකින් එක විස්තර කරල දුන්නා? අනත්්‍යතාවය හරියට වටහාගන්නේ කියල පැහැදිලි කල්ල දුන්නා. එතකොට රූපය ආත්ම නං තමන්ට අවශ්‍ය විදිහයට පාලනය කරන්න පුළුවන්කම තිබ්බ නං බුදුහාදුරු මතක්කර බුදීම කදද රූපය කවදාවත් වෙනස් වෙන්නේ ෑ. එහෙම න රූපය මෙහම තියන් ඕු මෙහම තිෙන්න් ඕන දිහට තියෙන්නේ එපා කියලා නියෝග පැනය වුවොත් ඒ ඒ විදිට තියන්ටෝ. ත් රූපය කියනෙ එකක් එහෙම තියන එකක් නෙවෙයි. එතවට දැන් මේ මාතුල තියන මගේ කයයයි මගේ ශරීරයයි හිතාගෙන හිටපු රූපය විතරැද්ද ඔය විදිට වෙනස් වෙන්. නෑ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අතීතානාගත පච්චුපපන්න රූපතියනවා. අතීත රූපතියනෝ වර්තමාන රූපතියනවා අනාගත රූපතියනවා. දර සංතික රූපතියන දුරතියන රූපතියනවා ළඟතියන රූපතියනවා. ඒවාගේම සියුම්රූපතියනවා ගොරෝසු රූපතියනවා. ඔයවාගේ ලෝකයේ තියෙන යම් ස්රූපයක් තියෙනවා නං. ඒ සකල්ල විදධරූපයම. ඒ සියල්ලුම රූපවලට අනන්‍ය වූ පොදුලක්ෂණය තමයි ත්‍රිලක්ෂණය මකද ත්‍රිලක්ෂණය අනිත්‍යයි දුකයි. අනිත්‍ය අර රූප විතරයි මගේ රූපා අනිත්‍ය නෑැග හිතන්න බෑ. හැබැයි ලංකා විිනිස්සු ගොඩක් කලාට හිතන්න එහිමයි. නේද. තැව ඇතු මළගෙවල්ල යනවාේ. මළගෙවල්වල ගෙහිල්ලා සංවේගෙන් මලමිනේ දිහත් බලව අනේගේ ිට මනුස්‍යත් මැරුණණ ආදීවශයෙන් හිතලේනවා. අනේ මේ අගේ ටිටීමේ මනුසය මරුණුගේ මමත් මැරෙහි කියලා හිතන අය. යෙන් කී දෙනාද හිතන් නේද දැම් මමත් මගේ ගමනට සූදානන් එන්ඩෝන කියල හිතනය හරි මාඩි. එතුකොට පෙන්වත්න බුදුරජාණන් වහන්සේ අන්න ඒ අපේ පොදු මානසිකත්වය හොඳට අවබෝධ කරගත්ත නිසා තමයි වටහගත්ත නිසා තමයි සීපත් කළේ මේ ලෝකයේ යම් බදුරූපයක් තියෙනවානම් ඒ සකල විදරූප අනිත්‍යයි දුක්කයි අනත් අයි කියල හිතන්න කියලක. එහෙම හිතනකොට ඒ කිසිදු රූපයකට බැඳීමක් ඇතිවෙන්නේ නෑ ගොරෝස රූප සියුම් රූප යාදී වශයන්තියෙනවා. දැ සමහරුන්ට රූපය එපාාවෙනවා. මොකක් නිසාද. ගොරෝසු නිසා. මේ දවසල රූපයපා ව ධඩිදාන නිසා රශ්නය නිසා. නේ. එද කොට කෙනකට එතනවා මෙට වැඩිය හොඳයි දදිව ලෝගෙර ප ලා ට නම් මෙ රස්්නය . තව බලන්න එකක් එපාීම තව එකක් අල්ලගන්න හේතුවෙනවා. එතකොට ඒ එපාවීම ඒ අතහැරීම පැවැත්මටද උපකාරවුණේ නැත් පැත්ට වෙනත් පැවැත්මට උප රුණේ. අන්නේ ඉතත්ව හරියට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත නිසා තමයි අතරක් නැතුව ඉඩක්තියන්නේ නැතුව සකලවිධරූප, සියල්ලුම රූපයන් අනිත්‍ය හැටියට වටහාගන්නට අපට පැහැදිලි කරල දුන්න. දුක ඇහැටියට වටහාගන්න අපට පැහැදිලි කරල දුන්නේ. තමන්ට අවශ්‍යවිදිීට පාලනය කරන්න බෑ කියන තත්ත්වෙන් වටහාගන්නට අපට පැහැදිලි කරල දුන්න. ති ඔය විදිරට ්‍රිලක්ෂනය මේ පංචස්කන්දේ දිහා කවරු හරි කෙනෙක් බලනවනම්. ඒ තැනත්තාට ඇතිවෙන ප්‍රධානම අවබෝධී තමයි මකදද මේ කියන ගොඩවල් පහ, මම නොවෙයි මගේ නොවෙේ මට අවශ්‍ය විදියට පාලනය කළ හැක්කක් නොවෙයි කියල වැටහෙන. එහෙම වැටහෙන කොට. තමන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න බැරි වෙනස් වෙලා යන දෙයකටයි මම මේ කරගහල තියෙන්නේ. කියලා හිතනකොට එයා ගෙන ආපු එයා අරගෙන ආපු මේ පංචස්කන්දය කෙරෙහි එයාට ඇතිවන්නේ දුකක්ද එපාවීමක්ද ඇලීමක්ද එපාවීමක් නේද? තැන් සමහර වෙලාවට අපිහිතමු පන්සල් යනකොට එහමැත්තම් වෙනවෙන තැන්ගලට යනකට පොඩි ලමයෙක් යනවා. පොඩිළමයා අම්මට හරි තාතරාරි කීකරනතුව පාලනය කරගන්න බැරූ දංගල නවා. එතකොට හර අම්මට තාතර හිත නොමකද. එක්කං ආාවේ නැතුව අතහැරලාවනං හරි ඉන්දවලාවනම් හොදයි කිහිට. ඇයිඒ තමන්ට අවශවිදියට පාලනය වනේ නැති නිසා. අන්නේවාගේ අපි හිතඩෝට මේ පංචස්කන්දේගය නේද. එතකොට මේ පංචස්කන්දය අපේ ඇයි හිතාගෙන් අපිට ඕන විදිට පාලනය කරන්න පුළුවන් කියලා හිතාගෙන අල්ලගෙන දැන් අරගෙන නාවනි තැන් අරගෙන ාවට පාලනිකර ගන්න පුළුවන් වෙලාද. බෑ? එකොට මෙන්න මේ අනිත්‍ය මෙන්න මේ වෙනස හරියට කවුරු හරි කෙනෙක් වටහ ගත්තොත් එයාමකද කරන්නේ ඒ වෙනස් වෙනසුළු වූ පංචස් කන්දයේහි කලකිරෙනෝ. නිබ්බින්ධති කියල කියන වචනයක් පාලින් දීල තියනවා නිබ්බින්දති කියැනෙ කලකිරමවා. නිබ්බින්ඳං විරජ්ජති කලකෙරු නහම විරජ්ජති කියල කනම කද. ඇලෙන්නේ නෑ තැන් ඔයත් යම් යම් දේවල් වල කල කිරිලති. යම් යම්දේවල් ඇතට එපාවෙලා තියෙනවා. එපාවනාමකද කරන්න. හොයන්නේ නෑ අල්ලගන්න නෑ බෞද්ධ විදිට ඔයත්තු හලාල් එපාවෙල ඇතිද. න. ඒ නිසා බෞද්ධෝ ගිහිල කටවල්ලීල හලාල් කි හොයන්න න ඒ බද්ධයන්ට අපිට අදාල නොවන්න නිසා. එතකොට කලකිරුණ හම විරජ්්‍යති. ඇලෙන්නේෙ නෑ ඒ හොයන්නේ නෑ එයටකොට විරාගා විමුච්චති හොයන්නේ නැත්තං ඇලෙන්නේෙ නැත්තං ඒ ඕන වෙනෝද ඕන වෙන්නේ විමුච්චති මිදනවා ඒ අවශ්‍යතාවෙන් ඇත්ත නො මිදනවා. එතකොට පංචස්කන්දයෙහි කල කෙරුණ නම් පංචස්කන්දී ඇලෙන්නේෙ නෑ. පචස්කන්දී ඇලෙෙ නැත්තං පංචස්කන්ධී ආතහරින. පංචස්කන්දය මගේ කියල බැඳන්න අල්ලගන්න අන්නේන අතහරිනෝ. එහෙම අතහැරයාන්නං පංස්කන්දය යළි යලිත් අපි පසු බසි එන්නේ නෑ. පංචස්කන්දයේ යලියලිත් පහලවීම තහවුරුවීම පුනර් භාවය නැත්තං උපදින්නේ නෑ. ඉපදුනී නැත්තං වයසට යන්න ලෙඩවෙන්න මැරෙන්නේ. මැරෙන එක දුකක් නං ලෙඩවෙන එක දුකක් නං වයසට යන එක දුකක් නං ඉපදන දුකක් නං, ඉපදුනේ නැත්නං දුකකුත් නෑ. ඒ තමයි සැප එක තමයි නිවන. ඒ නිවන නිවන් සැප ලැබේවා කියනකට සාදුකාරදුන්නට ලැබෙන එකක් නෙවෙයි. හරියට අවබෝධයෙන් මේ ධර්මය පිළිබඳව කල්පනා කල්ල බලලා. නිවැරදි දෘෂ්ටිී ඇතිකරගන්න හොඳට විමසල බලල කටයුතු කිරීමෙන් තමයි ඒ විමුක්තිය සලසාගන්න පුළුවන් කම ලැබෙන්. අන්නේ විමුක්තිය සලසාගත්ත කෙනාට විමුත්තේ විමුත්ත මිතිඥානං හෝත කිය කියපු විදිහට මම සියල්ලුම බැඳීම්වලින් පංචස්කන්දයෙන්, පංචුපාදානස්කන්ඳින් මිදුනා කියන ප්‍රත්‍යයක්ෂවබෝධය ලැබෙනවා ඒ රහතන් වහන්සේ. ඉති මේ සූත්‍රදශනාව හමාර වෙනුවත් එක්කම පස් වගතතාපසයන් ඒ පංචස්කන්ද බැඳීම් සියල්ලෙන්ම මිදී ගොස් ඒඇ අයට ඒ විමුක්තිසුවේ සැලසුනා කියලා එහම නැත්තගේ අ සියලු දෙනා රහත්භාවයට පත්වනා කියලා සූත්‍රාවසානි සඳහන් කරළතිය. ඒ තමයි බන දැම් බන ඉවරයි දැන් රිවිෂන්. කියපු බන ොඳට ාගෙන හිටියේද ලන්ඩුවඩු. ඔකදමං කියලා දුන්න සූත්‍රයේ නම මකද සූත්‍රය නව ඕ පංච වගගේ සූත්‍රය. එ සූත්‍රයේයට තවත් නමක්තිය නොමකද අන්නත්ත ලක්කන සූත්‍රය. මොන පොතේද තියෙන්නේ සංයුත්ත නිකායේ කන්ද සංයුක්තයේ බුදු හාමුදුරකෝ හෙද දේශනා කළේ බරනැස්නුවර ඉසි පතනා රාමී ධම්මික චේතිය අසලද. කාටද දේශනා කළේ පස් වග තාපසයන්ට. එතකොට මිසූ ත්‍රේදි බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා තියන්නේ ත්‍රරිලක්ෂණයෙන් මොනලක්ෂණය ගැනද අනත්ත ලක්ෂණය ගැන අනත්ත ස්වභාවය ගැන. දොර ත්‍රලක්ෂණ තියනෝ ලක්ෂ තුනක් තියනු අපි කල්පනා කළ තු මොවත කල්පනා කළ තු යක් ලක්ෂණතුන අනිත්‍ය දුක්කා අනත්. පංචස්කන්දයේ තුළලා නිති දුක් අනත්්‍යතාව ක්‍රාත්මක වෙන හැටි තමයි බලන්න කියල්කෙව.ඇතරබුුණාද පංචස්කන්දය රූප වේදනා සංඥා සංකාර් විඤ්ඥා. රූපය උපමා කරල තියෙන්නේෙ මොකටද පෙන පිඩකට. පේන පින්ඩූපමං රූපා. වේදනාව දිය බුබුලකට වේදනා බුබ්බු ලූපමා.ඉළඟට සංඥාව මිරිංගුවකට, මරීචී කූපමා සඥා. සංස්කාර කෙල් කඳකට සංකාරා කදලූපමා එළට විඤ්ඥානය මායාාව මායාාවක් හැටියට උපමාවට දක්වල තිේරුම්. එතුර මෙන්න මේ කියන ස්වභාවයන්ගෙන් යුක්ත පංචස්කන්දයේ තුවිල බලන්ඩ අනිත්‍ය දුක්ක අනත්තතා. එතු අනත්ත කියන වචනී හරිතේරමම කදද තමන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න කිය. පංචස්කන්දේ තමන්ට අවශවිදියට පාලනය කරන්න පුළුවන් ම තිබ්බනං මේ පංචස්කන්දය කවදාවත් වෙනස් වෙන්නේ නෑ අනිතිදාවට ලක්වෙනි නෑ. තර වෙනස් වෙන්න දේවල් නොවෙනස් පවත්ව ගන්න උත්සාහවත්තු නොත් අන් ඒකට කැමතිවනොත්. එතන තමයි දුක ඇති වෙන්න හේතුව. එහෙනම් මේ යතාර්ථය හරියට අවබෝධ කරගෙන මේ පංචස්කන්දේ තමන්ට අවශ්‍යවිදියට පාලනය කරන්න බෑ කියල. වටහාගෙන මේකට තියෙන කැමැත්ත මගේ කියල අල්ලා ගැනී ගන්න ස්වභාවය. මමය කිය අල්ලා ගන්න ස්වභාවය මට අවශ්‍ය විදියට පාලනය කරන්න පුළුවන්ග කියල අල්ල ගන්න ස්වභාවය අතහරින්ටුව. එහෙම අතහරයේ නැති නිසා තමයි අපි මේ උපාධානය කරර යළීියලිත් දුකට පත්වෙල තියෙන්. ඉතින් මේ දුකට කරවන සුළු ගොඩවල් පහකි අපි අල්ලගෙන ඉන්න කියලා හරික කවරු හරි කෙනෙක් ටහගත් ොත්. ොඩුවල් පහෙ කලකිරෙනවා. කලකිරනොත් එයා ඒ ගොඩුවල් පහේ ඇලෙන්නේ නෑ. ඇලන්නේ නැත්තං ඒ ගොඩුවල් පහ අතහරිනවා ඒ ගොඩුවල් පහ අතහැරි යොත් ඒක නැවත ලැබෙන්න්නේ නෑ. ඒ ගොඩුවල් පහ නැවත ලැබෙන්න්නේ නෑ කියන්නේ ආයුඋපදින්නේ වයසට යන්න ලෙඩවෙන්නේ මැරෙන්න. වයසිට යන්න ලෙඩවෙන මැරෙන එක දුකක් නං ඒව නෑ කියල කියන්නේ දුකක් නෑ කියනෙ එකයි. ඒක තමයි දුකෙන් මිදීම නිවන, අන්නේ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන විදිහයට අපේ බුද්ධිය අවධි කරලා මේ මේවා කරෙහි. හොඳට කල්පනාකාරිව යලියලිත් විමසැල බල මේ වෙන්නන්නේ කොහොමද කියලා කිව්වට පිගන්න යන්න නැතුූ ොඳට නුවනින් කල්පනා කල්ල බල්ල ඒ අවබෝධය ඇති කරගන්න හැමෝම හොඳට උත්සාවත් එන්න ඒ සඳහා හැමට මේශ්‍රවනය කළ ධර්ම දේශනාව උපනිශ්‍රය වේවා මේ උතුම් කු සල්බෙලෙන් හැමට හැකි තරම්මෙක්මණින් නිවන් සුව සැලසේවා කියල සාදු කියල ප්‍රාර්ථන කර. ආකා සට්hාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිිකා පුඥ්ඥන්තන් අනුම දිත්වා චිරංරක් හන්තු සාසනං චිරංරක් හන්තු දේශනං චිරංරක් හන්තුත්වංහදා ධර්මශ්‍රවනානි සන්සයෙන් හැම දෙනාටමුතුම් නිවන් සුව සැලසේවා. අද මේ උතුම් ධර්මදේශනාවෙහි දායකත්වය ගෙන කටියයුතු කරන්නේ. අගලවත්ත සමත මූල මණ්ඩලය අගලවත්ත ලංකා බැංක්වේ කළමනාකාරතුමන් සහ, මුලටයන දොලහේන රිදිරේකා ගම සහ යටියන කියන ගම්වල ගම්වාසී සදහැවතුන්ගේ දායකත්වේ. විශේෂන් මේ පින්නතුන් අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා දායකත්වය ලබා දුන් සහ ධර්මශ්‍රවනයකන ලබන. සියලුම පින්නතුන්ඩු උතුමූ ධර්මාාවබෝධය පහළවීම තුළින් සදාකාලික සැප ඇති අමාමහ නිවන්සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කිරීමට. ඒවාගේම දෙදහස් දහතුනේ මාර්තු මස දහත්වෙනි දින සියතුන්වෙනි උපන්දිනය සමරණ දුලින විදුරවි රාජපක්ෂ පුතනුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනු පිණිසත්. දෙදහස් ධාතුනේ මාර්තු දාහටවැනි දින උපන්දිනය සමරණ, නැතුමි දිලන් සහ ගුණවර්ධන දියනියයට ආශිීර්වාද කරනු පිණිසත්. දෙදහස් දහතුනේ මාර්තුමස විසි දෙවනිදින උපන්දිනය සමරණ ඉනුජ ඉන් සිත මොනසිංහපුතනුවන්ට නිදුක්නී රෝගීසුව දිගාසිර ප්‍රාර්ථනා කරනු පිනිසත් බලාපොරොත්තු වෙනවා. ඒවාගේම මේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට සහභාගි වන දායක වුණ ඒවාගේ මේ සඳහා ඇප කැප වෙලා වැඩකරපු සියලුම්ම පින්වතුන්ගේ නමින් පරලූ සපත් සියලු ඥාතහිත මිත්‍රාදීන්ට නිවන්සුව සැලසේවා කියන ප්‍රාර්ථනාවත් පෙර දැරිකරගෙන කටයුතු කරනවා. එවගේම දේශකයණන් වහන්සේටත් බෞද්‍යා නාලිකාවේ සභාපය අපේ දරන්නගම ගුසල දමස්වාමීන්වාන්සසි ප්‍රධන කාරි මණඩලේටත් සෙත් ප්‍රාර්ථනා කරට බලාපොරොත්තු වෙනවා. තින් පින්නතුන් හැමදිනාගම සිතඇන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු. එලෙසින්ම ඉෂ්ටවේවා කියල සාදු කියලා ශිරවාද කරනවා. මේ සියලු ආකාරෙන් පහළ කර ගත්ත උදාාර්තර කුසල ශක්තිය නමින් පරූසපත්ඥාතීන්ට අනමෝදන් කරම. සියලු ඥාතීහු පින් අනුමෝදන්ව තම තමන්ගේ භවගමන සුවපත් කර ගනිත්වා කියෙන අදසිින් සාධූ කියල ඥාතීන්ට පෙන්දෙන්. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් සුරකින සියලු දෙවිය ොත් පින් අනමෝදන් වෙත්වා මේ හැමත්‍ර දෙවියන්ගේ දැහමි ැකවරණ හිමි කරත්වා කිය සාදු කියල දෙවයන්ට පෙන්දෙන්. මේ උතුම් කුසල්බෙලෙන් හැමට මෙලොව සුව වේවා, පරලුවසුවවේවා හැකි තරම් ඉක්මණින් උතුම් නිවන්සුවත් සැලසේවා කල සාදු කියල ප්‍රාර්ථනා කරන්න හැම දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේද සකලවිදහ ලෝකසත්වයන් කෙරෙහි මෙත් සිතින් ධර්මා අනුශාසනාව පවත්වා වදාල, කොළඹහත බෞද්ධාලෝක මාවතයේ නාරද බෞද්ධ ධර්මාඇතනාධහිකාරී ශාස්ත්‍රපති පරාජකය පණ්ඩිත පූජ පාද තලල්ලේ චන්දකිත්ති ස්වාමින්දරැන් වහන්සේට තවත් චිරාත්කාලයක් මේ සසුන් කෙත උතුම් දහමින් පෝෂණය කරන්නට ශක්තිය දහිරය නිදුක් නීරෝගී සුව සම්පත්තිය ලැබේවායි අපි සියලු දෙනාම සාධනාධයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාධහෝ සාධහෝ සාධහෝ. ඒත් සමගින් බෞද්ධයාරූ පවාහිනය ඔබ වෙතගෙන ආදායකත්ව ධර්මදේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ මේවා.